ඉතින් අයිලන් පිසින් ලස්සන වීඩියෝ එකක් පටන් ගන්න හදන්නේ උලමා ගලට ගොඩ වෙන ගමන්. හැමදාම ඔයගොල්ලෝ කමෙන්ට් දාලා කියනවා තනියෙන් කැලේට යන්න එපා කියලා. ඉතින් මේ මූසල උලමා ගලට අද තනියම නෙවෙයි ගොඩ වෙන්නේ. ඉන්දික ඉන්නවා, අපේ කදිර ඉන්නවා. සඳකලින්ද මං ඕගොල්ලොන්ට උලමාගල පෙන්නවා. ඉතින් අද උලමාගල මුදුනටම ගිහිල්ලා ඕගොල්ලොන්ට උලමාගල ලස්සන බලන්න පුළුවන්. මේ බලන්න, මේ තියෙන්නේ ඌරේ බෑබු අඩි. කාලෙකට ගමේ මලකයක් වෙන්න කලින් මේ උලමා ගල ඉන්න මුදල උලමා හැමදාම රෑට කෑ ගහනවා. හැන්දෑවේ 7 විතර වෙලා මේ උලමා ගලට ගොඩ වෙන්න පටන් ගනිද්දි අද තනියෙන් නෙවෙයි මේ ලස්සන උලමා ගල මුදුනට ගොඩ වෙලා ලස්සන රාත්‍රියක් ගත කරන්න. කදිර ඉන්නෝ, ඉන්දික ඉන්නෝ. අපි වතුරයක් කියන්න බොමුනේ. ඔක පොඩි බෝතල් තියනවා ඔකේ. තිබුණා. මේ කන්ද නගිනකොට තනි කෙලින් කන්දනේ නගිනකොට පැලන ඇඟිල් ටික මිතරන යන තියෙන්නේ සම්පූර්ණ අඩිය වදින්නේ නෑනේ. ඕ ඇයි කිලෝ කිලෝ 20ක් ඉතර අරගෙන යන්නේ උලම සෙට් වුණොත් නම් හරි. මේ උලමා ගල කියන්නේ තනි කෙලින් කන්දක්. නගින්න මාර්ගයමත් දෙන්න ඕන. පාරවල් නැතිකම් පාරක් නෑ. පාරවල් හොයාගෙන එ මචං. නෑ යහ ඒ ගල් ගුහාවනේ මචං, ගල් ගුහාව. අවුද කැලිය ලොකේෂන් එක ලොකු ගලනේ මචං. ගලනේ තුළ කියන්න බෑ.
ඉතින් උදේට තමයි ඔයගොල්ලන්ට බලන්න වෙන්නේ උලමාගල මොන වගේද කියලා. මේ තියෙන උලමාගල මේ ගලේ මුදුනට ගොඩ වෙන්න ඕන. කුඹල් කූඩු අවුදි ගණින්කෝ, අවුදි අරගෙන ඉස්සරහ යනකෝ. මේ ගලේ මුදුනට ගොඩ වෙන්න ඕන. ගල්බිනි මේ කිඹුල් හොනේ කිරියනද මෙතන අන්න කිඹුල් හොනේ. ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ මේ මහ කැලේ ජීවත් වෙන දෙවන්ත ගණේ කිඹුල් හූණෙක්. ඉත්තෑවනේ විබල නිත්තෑ වගේ බෙටි, මේ දැන්දාපු බෙටි. ඉතින් පලසුන්ගේ රාජධානියක අපි මේ තුන්දෙනා ඉන්නේ උලමාගල. මේ ගලට ගොඩ වෙන්න ඕන දෙවන්ත ගල් පර්වතයක්.
සැවැන්ත වලස්සුන්ගේ රාජධානියක. ඉතින් දුනුගම්වෙහෙර වම්මියුරේ හරියට ගම මැද තියෙන මහා මේ විශාල උලමාගල. බටු වීන්නේ දැහැටිය ගහක් දැහැටිය බුදුහාමුදුරු තත් මැද්ද මේක රජවරු දෝර බලන්න මේ කැලේ සමනල්ලු මේක නගිනවද බලන්න මේ කහින් නගිනවද අහල ටික හින්ද මේක නගින්න පුළුවන් නේද බෑ කැතෙල නගින්න බෑ මේක නගින්න බලමු ඔය අවුද කැල සම්පරින් කිතර කැලේ ඉතින් කොච්චර ගස් කොළ තියෙනවද වරා ජාතියකට සමානම තවත් වරා ජාතිය මේ වගේද වලහා ලගින්නේ මෙන්න මේ වගේ ගල් බෙනවල තියෙනවා ගහටද මූසල උලමා ගල ගහින් බහින් බැරිද මගේ තියෙන ගල ඉන්නේ කොච්චර ලස්සන තැනකද කියලා උදේට තමයි බලන්න වෙන්නේ ඉතින් මේ කඳ වටේටම අතර වටේටම තියෙන්නේ ගම්මානි ගම්මානි මැද තැලවේ තනි වෙලා තියෙන දෙවැන්ත ගණේ කන්දක් තමයි මේ උලමා ගල කියන්නේ. දෙන්නේ ඉස්සෙල්ලම හිතන්න ඕනි වෙන අපු ඔයාගෙන කන්න අපිට ආරක්ෂාකාරී තැනක් මේ කැලේ හොයාගන්න ඕනි. ගල් පොත්තක් හරි.
මෙහි අමතක වෙනවා. මගේ හැලියෝ යනකොට හම්බුණු සමයි. ඉන්න බෑනේ. ඒක ඉන්න බෑ. මේ මහගල්නේ. මහගල් තමයිනේ. මහගලේ. ඒක ඉතින් බැටි නේද? ඈ මේ. යා මොකේද? මේ මහගල් මේ. මේ පැත්තේ. මහගලේ ඉන්න පුළුවන් නේ. ලොකු ගලේ ඉන්න පුළුවන් නේ. මගින්න පුළුවන් තිය බලන්න. මහගල. ආ මේ මහගල. මේ පැත්තේ වටේය. කොහෙන්ද? මේ වටේය. නැත්නම් මේ ගහින් බහිමුද බා? ගහින් බහිමු. අර යට පාතා දේව යට. ඒකට මෙතන ඉඳලා හරිය බහින්ද බෑ බෑ ඈ මෙතන බහින්න බෑ අපි බෑහිතරලා නේ දැන් බලන්න ඒක වටේ යන්න මොකක්ද කියන්නේ ඈ ඉරි කනවල මේ කටුතොල්ලන් කටුතොල්ලන් සම බලතුරු වර්ගය එළේදී ඉතින් කටුතොල්ලන් මේ බලන්න කටුතොල්ලන් මේ මහ කැලේ හැදින කටුතොල්ලන් ගස් ඉතින් තවම බලසම්පන්න ගස් දැන් අවුරුදු 30ක් අතරේ තිබුණා දිරන්නේ මේ දිරපු කොටයක් තියෙන කටුතොල්ලන් ඒ කොටේට මම හිතන්නේ අවුරුදු 20කට වැඩි මේ තියෙන අමු ගහක් මේ ඒ කඳේම දිරල ගියපු කටුතොල්ලන් අත්තක් ඉතින් උළුමාගල කිට්ටුවේ ඉන්නේ ඔබට ඇහෙනවා ඇති ගම්බේර කතරගම් මාර්ගයේ ගමන් කරන වාහනවල සද්දේ චූපංගල සද්දේ ඉතින් තවට ඒකෙන් ওই ශබ්ද බද්ද ඔක්කොම නැති වෙලා ගිහිල්ලා මේ මහා කැලේ ඇහෙන ඒ පාරක් කොයි විදියට මොකද්ද ඒ අස්වල් වල යන්න එපා හොඳේ වරින් පස්සෙන් එන්න බලාගෙන ඌරෙක් ලැගපු එක හරිත්තව තමයිනේ මචන් මේක මීගුලි ඉඳපු එක ඉත්තෑවගේ බුටි මේ උග ඉන්න ළඟ පාතම ඉතින් ඉත්තෑවෙක් අල්ලගන්න ගන්න බෑ ඔබ මේක කැලේ නිකන් ඕකීස් වර්ගය කැලේ ඕකිට් ලස්සන මලක් තිබෙන ඕකිට් මල වගේ මොකද කැලේ හැදෙනක ඔබ ඕකිට් මල වගේ මලක් හැදෙන ලොකු ගහක් නේ අන්න බෙනියක් තියෙනනේ ලොකු පළු ගහක් මේවත් ඉත්තෑගුල් ගොඩ
කොහොමද හට්ටියම හොඳින් ඇතිනේ. ඉතින් අද අපි තුන් දෙනත් ලස්සන රාත්‍රියක් මේ ගත කරන්න හදන්නේ උලමාගල ඉඳන්. වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ වගේ මහන්සි වෙලා කරන වීඩියෝ වලට ලයික් වලින් පුරවන්න. පේනවනේ දාඩිය දාගෙන. හොඳටම දාඩිය දාලි. ඒක කොහොමද ගම්මානේ පේන්නේ? මේ පේන්නේ ඇතින්. මේ ඇතින් පේන්නේ ගම්මානේ. පේනවද ලයිට්? ඉතින් උදේට නම් පෙන්වන්න පුළුවන් උඩ ඉඳලා ගම්මානේ කොහොමද පිහිටලා තියෙන්නේ කියලා. මේ හරියට ගම්මානේ මැද තමයි මේ කඳ පිහිටලා තියෙන්නේ. ඉතින් මේ කඳේ ඉඳන් තමයි ඔය මලගයක් වෙන්න කලින් දවස් දෙක තුනකට කලින් මූසල උලම කෑ ගහන්නේ. උදේට ලස්සන පෙන්වන්නම්. ඉතින් හීතල හුලගත් දැන් මේ කඳ මුලට හමාගෙන එනවා. දාඩිය දාලා තිබ්බත් මහන්සිය නැති වෙනවා මේ මහා කැලේ. ඔතනින් ගිය බැලු කුදුරට යන්න බැරිද? කදිර ඕක තියෙනවා. ඔතන බෙනයක් තියෙනවා. මේ බලන් ඵලයක්. ඕකේ ඕකේ ගියාට වැඩක් නෑ. ඒක නින්න ප්‍රශ්න නෑ. බලයන් කොල්ලදරු විස්සන ගලේ හොඳේ. ඉන්නද මේ කෙරේට ඉන්න කොහොමද ගල් ගුහාවකුත් තියෙනවා බා ගුහාවට ඉන්නද ආ මේ කෙරේට ඉන්න බැරි වෙයි බලහලගෙන උත් ඇංගල් එක වැඩි ඒ බා බලහලගෙන තමයි දන්නේ නැහැ බං කරුමෙ තමයි මෙතන මලයක් ගහන්න ඕනේ ඉන්නේ දැන් ඉරිමැලියක් ගැහුවොත් මට උගේ තැනට එනවනේ මේ අන්න අතන එහා පැත්තේ ගල එහා පැත්තේ යන්නේ මෙන්න මෙතන මේ මේක යමන්කෝ මේ බල උත් යන්නේ මේක එම ආයත බං පුඩ ඉඳලයා නේදක දෙවල්ලල කෑ ගහන තනින් කැලේ යන්න එපැයි කියලා. ඊට පස්සේ තමයි අද අපි මේ කවුරුත් එක්ක එකතු වෙලා ආවේ මුල්මාගල ඔකට පෙන්නන්න. ජීවිතේ ලබන ලස්සනම අත්දැකීමක් තමයි මේ උලමාගල කොච්චර ලස්සනයිද කියලා උදේට ඔයගොල්ලොන්ට පෙන්වන්න. ඉතින් අයිලන්ඩ් ෆිෂින් බලන මේ තිසමහරාමාවට ලුණුගම් වෙහෙර කතරගමාවට ඉන්න ඔයගොල්ලෝ ලස්සන කමෙන්ට් එකක් දාන්න. ඉතින් කවුරුත් පිළිගන්නේ මේකේ වලහ ලගින තැනක් කියලා. ඇත්තටම මේ වලහගෙන ඉන්න කන්දක් දරකැටියම් මේ කඩාගම් ආයිලන් ෆිෂින් බලන ඔබට අද ඉතින් මුරුංග හොද්දක් හදාගෙන මේ උලමාගල ඉඳගෙන මේ ඉන්දිය අත සම්බලෙකුත් හදාගෙන මුරුංග හොද්දකුත් හදාගෙන අපි කෑමක් කමුනේ දැන් යමු ඉතින් මත් ඉතින් බලේ මරන බෑක මං දාගත්තා ඔව් දෙකයි හරි ඔක්කොම හරි මට තමයි ඒක වෙන්නේ බා. අද පිහි යමත කරගන්න ඉතින් කැලේමද? ඉතින් ඔයගොල්ලෝ ගිය පාර සඳගල නැගිද්දි මං පිහි යමත කරලෙනකොට කමෙන්ට් දාලා තිබ්බා අද ඇත්තර මේක වුණා. බලන්න කොච්චර ලස්සනයිද කියලා උලමාගල
සමුද්‍රයට තමයි බලන්න වෙන්නේ ලස්සන. මුළුමා ගල මුදුන. මේ ලස්සන කැලේ හැදෙන මල්. මේ ගෙඩි. මේ ගෙඩි මොනවයි මචං ඔබ දන්නවද? කවුරු හරි දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්නකෝ. ගෙඩිය. ඉතින් කුරුල්ලෝ කනවනම් කට తిව්වට කමක් නැහැ. අපි දන්නේ ලස්සන මල් දෙකක් තියෙනවා. ලස්සන මල් දෙකක් තියෙනවා. ඔය පල්ලෙහාට ගියොත් නම් කිසිම සුවඳක් නැති මලක්. අන්න ගල. අරකේ අන්න ගල. අන්න ගලනේ. මේ තියෙන ගල. ඔකටම උලමා ගලේ. ඇති ඉන්නේ උලමා ගල. අපිට අද මෙතන ඉඳා ගන්න පුළුවන් නේද? අපි රැයට මෙහි ඉන්නු මිදි. මේ බලන්න පහත. රැණි දා ගන්න තෝරගත්තේ උලමා ගල මුදුන. මයි කකුලක් කරි වැදුනවා. වැදුන. ලී කැල්ලක් වදින්නේ නැති මේ චුට්ටක් බලන්න ඇඟිලි කරුවක් හොඳ. කින්තුල්ල ඉල්ලනවා. මෙන්න මගේ කිකේ ගිලා මේ තියෙන කින්තුල්ල. මේ කැලේ කින්තුල්ල. මගේ දලෙත් එක්කම අයින් කරන්න ඕන නැත්නම් පැසෝන. මරන්න කොහොමද? මේ ඉන්නේ කින්තුල. මේ ඉන්නේ කින්තුල. මම එළුණාම හොයා ගන්න බෑ. තමයිට මේ කන් ඇතුලේ පවා යන්න ඕනේ. පස්සට යන්න එපා. වැටුත් එහෙම කවලක් කියන්නේ නෝ කැලේ විතරයි. රැට නිදා ගන්න නම් මේ අත බයි කියලා නිදා ගන්න පුළුවන් තැන නෙවෙයි. නිදා ගන්න පුළුවන් අතන. එයාට පල්ලේ. ඕගොල්ලෝ ඉතින් බණී නිදාගත්තේ කොහෙද කියලා උදේට. දැක්කම අපි හොයාගෙන කන්නේ තියෙන්නේ මෙතන. ලස්සනම ලස්සන මූසල උලමා ගල. කනාමෙදිරි කුත් ඇවිල්ලා වහලා. කනාමෙදිරියා. මේ ඉන්නේ කනාමෙදිරි. මේ කනාමෙදිරියා. ආ, පේනවද? කනාමෙදිරියා. අනේ වැටුණා බල. ආ, මේ ඉන්නේ. ගියා 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 ගියා. පස්සේ යන්න බෑ. ඊතල හුලඟක් හමාගෙන යන මොකද්ද අමුතු කතාවක් සැඟවිලා තියෙන. ඉතින් දර කෑ දෙක තුනක් හොයාගත්තා නම් උලමා ගල. අද හරි බය කියන එක අද දැනෙනව අඩුයි. ඉතින් යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවා තනියට. බය දැනෙන්නේ නැහැ අද ඇත්තටම. හිතට ලොකු හයියක් තියෙනවා. කැලෑමල්. මේ කැලෑමල් වල කූඹි වහලා මේ බලන්න මොනවද තියෙන්නේ මචං? ඈ මොනවද තියෙන්නේ? නුගගෙඩි. නුගගෙඩි කන්න පුළුවන් ඉතින්. නුගගෙඩි කන්න පුළුවන්. ඔයගොල්ලෝ දැකලා ඇති කුරුල්ලෝ ඇවිල්ලා නුගගෙඩි කනවා. අපි උදේට බලමු. මේක ගෙඩි දිලා දුන්නම් අනිවාර්යෙන් පාන්දර වල් ඌර වෙනවා මේ ගෙඩි කන්න. කුරුල්ලෝ කන ගෙඩි වැටෙන ගෙඩි කන්න නාගෙඩි. වරාගෙඩි තියෙනෝනේ. ලස්සනම තැන. ගැඹුරුම ගල්බෙනියක්. ඒක සාමාන්‍යයෙන් ඇතුලේ 10 දිනකට 15 දිනකට විතර ඉන්න පුළුවන් වගේ පේන. උදේට බයිමුද ඔකට? උදේට බයිම. දැන් රෑ බයින් අමාරු. බයින් බයයි. දරනේ ඈ දරනේ නෑව නිකේ ඉස්සර මේ පරණ කාලයකට ඉහත හිටියා මේකේ ජේපී කට්ටිය හැංගිලා
ජේපි කාලේ ජේපි සහෝදරු මේක හැංගිලා ඉඳපු ගල්බෙනියක් තිබුණි. අපි ඒක උදේට බහිමු. උදේට බහිමු. තින් ඉතින් ගා ගන්න. ගල්කැලල සපයා ගන්නවා. ගල්කැලලක ගල්කැරි දෙක. ගල් ගොන්නේ අතල් තියලා පොත්ත. ඔව්. දැහැටිය ගහ. දරෝන්න. ගල්කැරි තින් පල්ලයට බැලලා. කනවා කියලා මචෝ උත පල්ලෙන් වයින්නයි. දරකැලේ තිබ්බ කද්ද? දරක. ඔප්පු දෙන්න. ඔව්. දීවම පො. මොකද ඉන්දික? ඉන්දික. මේ දරටික් ගන්නවා. මේ දරටික් ගන්නවා. මේ කොටේ නම් ගොඩක් කොටු මේක තමයි කටුකුරුම් කොට ගැල්ල. කටුකුරුම් ගැල්ලද? මේ කටුකුරුම් කොට. ලස්සනේ. කදිර වරි. ඔය ASCII යන්නක. කෝරක බා මොකද ඔන්න බෑග් එකේ සාක්කුව ඇත්තේ ස්වාභාවික ලිපක් ඉතින් මේ ගල් දෙක අස්සේ මේ මාට්ටිය තියලා ලිපක් කඩෙන් එන බැරි වුණා මේ අදමු ඉතින් කලීට වෙටි ලිප හොඳයි යොතන මේ මට දෙන්න සොපින් කියලා ඕකෙන් ගේ මට ඉස්සෙල්ල බුලත් ඉතින් දුක් කාලින් නෝන මේකෙන් ගන්න කියලා ඕකෙන් ඉල්ල ගන්න හ්ම් ඒක තමයි තෝපි තෝපි නේද තියෙන දහය කුලා වෙනකොට කට්ටිය නිදා ගන්න අපිත් දහය කුලා වෙනකොට නිදා ගන්න තමයි දැන් try කරන්නේ ඔව් උළුමම සෙට් වෙන්න ඕනේ මචං උළුම වලහ බලන්න කැමති ඇති ඉතින් බලමු try එකක් දීලා පරි මොනවද ඉතින් වලහ ලම් පාන්දරම් බහින්න ඕන මචං ගල් ගුහා සෙට් එකට මේ වාතෝ නැවිදිනු ඈ කාට ඇවිදිනු ඉතින් පාන්දර තියෙන්නේ පොලේ ඇවිදලා කොහාලෙන් කාලා ආයි දවල්ගෙන ගියා ගන්න තරම් ගල් බින්න තියෙන්නේ මිටියක් මං හිතන්න මේ තමිල් අයගේ ආසම කෑමක් මේක සිංහල අපි කැමති හොඳටම රතු කැකුළු හාල් මුරුංග හොද්දක් කට සම්බලක් බිත්තරයක් උයාගෙන කන්න හදන්නේ මේ උළමාගල මුදුනේ ඉඳන් අපිට වතුර කෑන්න කොහොමද වතුර කෑන්න කරකිය ඇති මචං වතුර කෑන්න එක මචං තියපන් මේ මෙතන මේ පෙල්ලෙන්නේ පෙල්ලෙන්නේ මෙතන මෙතන ආයේ වටෝ ලීටර් 5යි. 5න් තමයි අපි ගියම ගහන්න හදන්නේ. වීරතු ගැල්ලක් කපලා ගමු. ඇත්තම උදත් හොඳයිනේ
ගහනයක් හදාගන්න ඊර ගහතු කෑල්ල කපාගන්න. ඉරමන එන්න බෑ ගැලේනකොට. කැලෑ හිරමණයක් කපන ගම ඇත්තකම් ජීවන කදිරට ඔච්චගෙන ඔතන තිර කපන කට්ටිය හිතා ඉතින් මේකෙන් කොහොමද පොල් ගන්න කියලා. අපි බලමු. පොල් ගන්න. ආලේ තියෙන්නේ. ඇතිනේ. කදිර තමයි බඩගිනින් වැඩියෙන්. අපි බලමු මේකෙන් ප්‍රමණයක් හදන විදිය. අර තියෙන් ගෙවනවා. මේක ටික මේ කරගමු. තියෙනවා. ආලා තිබෙන්නේ. ඉපිල්ලටයි දැටි ටික ගහ ගන්න ඕන. හරි හරි විදිලා තින්න අල්ලමවද බඩි වත්‍රය මට පොඩද කදිරට දෙන කොට තිබුණා කදිර ගන්න. ඔල්ගිඩිය ගන්න එන හදන්න හදන්න. ඔව් මුරුංග තියෙනවා. මුරුංග හොද්දා හදාගෙන මේ කන්දට වෙලා එහෙනම් පොල් ගෑමට සැරලින් ලයිව් එක පොඩ්ඩක් මේ තියලා තියන්නත් තිබුණා පැත්තකින්. හයි බ්‍රදර් ලයා සවුත් කොරියා ඉඳන් අඩ කොහොමද ප්‍රසාස් අයියා ඉන්නේ. අපි අද මූසල උලමාගල මේ මහා කැන්දේ ඉන්නේ මේ බලන්න. ඉතින් අපි බතලිපේ තියාගත්තා. ඒ අතර වාරේ මුරුංග පොල් ගානෝ කැලෑ හිරමණේකින් ඉතින් YouTube එකේ වීඩියෝ එකක් රෙකෝඩ් වෙනවා ඒ අතරේ. අපි ගෙදරින් තෙල් කොලයක් එහෙම තවාගෙන ආවේ. මචං කද්දිර මෙහෙමනේ මේ කද්දිර බලපන් සහෝදරයා ලතා සහෝදරයා දකුණු කොරියාවෙන් ඉඳන් අපිව බලනවා. Thank you සහෝදරයා. මේ මූසල උලමාගල මුදුනේ ඉන්නේ මුරුංග හොද්දා හදාගෙන. යෝහන් උඹ පට්ට. Thank you සහෝදරයා. මේ නෙලු අපේ සහෝදරියෙක් හායි කියනවා. නළල මොන වෙලාද? ඒ මගේ නළල මොනව හරි වෙලාද බා? ආ නළල තියෙනවා මේක. රුඩු ගැල්ල. රුඩු ගැල්ල. ආ රුඩු ගැල්ලද? අර පොල් ගෙඩිය ගාලි වරයි. කදිරා පොල් ගෙඩිය ගාලි. ඉරමණෙන් ගෑවා වගේ තමයි. ඔකට දෙතියම දෙතේ බොන්නුනේ. දැන්
පොඩ්ඩක් දවසක වසන්ත අයියාගේ පැලට යමු. අනිවාර්යයෙන්ම සම්මන්ත්‍රණ සහෝදරයා. ඒට අනිද්දාම වසන්ත අයියා බලන්න යනවා. එහෙනම් ලයිව් එක එන් කරන්නම්. ගොඩාක් කට්ටිය ලයිව් එකට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ලස්සන ලයිව් එකක් එන් කරන එක අපරාදේ. කැලේ බතු උතුරනවා. අපිට මොනවද? පිටුනේ. ඔව්. තහරලා සුද්දවරුම නේ. මගේ එක මාසාවක් තමයි අද උළු මගේ සද්ධාහන එක. ඉතින් මහ මූසල කතා ගොඩකට පෙර නිමිති කියපු මූසල උළමා ගල තමයි අපි මේ රාත්‍රිය ගත කරන්නේ. ඉතින් තවට ඒකින් හඳ පායලා මේ ලස්සන කන්දට බත මොකද ඉඳිකේ? බතරි. තව වතුර පොඩ්ඩක් හින්දෙන්න ඕන. බිත්තරත් ඕකටම දාන්න තිබ්බ කදිරා. ඔව් බිත්තර දාම මුරුම් ගන්න. පොල්ටික. අපි පොල්ටික මෙලි ගන්න හදන්නේ දැන්. සමහරවිට පොල් මැරි ටික උදේට කුරුල්ලන්ට ආහාරයක් වෙයි. ඉරමනේ තියාගන්න. එළියට අද දෙනවා. කොදේ? ඉරමනේ. පොඩ පල්ලෙහාට බහින්නද? වාඩි. එතන. ලාගනේ යන්නේ. වැඩි පට්ට ප්ලේස් එකක් තියෙන බා. යට. ඔව්ව. බෝල් වින්න මාර විදිහට. ඔව්. හා. එයි මචං. බිනේ තියෙනවා. ආවුද කැල දීපන්කො. මාතේ පොල්නේ මට අවුද කැල පොඩ්ඩක් තියන්න. අපරේ දෙන්නද? මිරිස් කුඩු පොඩ්ඩයි දාගන්න සැර පොඩ්ඩ අඩු වෙන්න.
සාමාන්‍යයෙන් කිරිය ලෝලුවට මිරිස්කුඩු අඩු වෙනම තමයි දාන්නේ. ටොප්පටක් දාගත්ත නම් ඇති. තක්කාලි ගෙඩිය. තක්කාලි ගෙඩිය ලුණු මිරිස් වල දාන්න. බතනා හරි. අල්ල ටෝච් එක. කියන්නෝ මේ. පිළෙන්නේ තියෙන තියෙන. සතු බතක් කැව්වා. කාරි. අපිට ඉතින් කිරි පෙරණේව නැහැ අපේ ක්‍රමයට අපි පෙරන්නේ. ක්‍රමයට තමයි අපි පෙරන්නේ. කදිරෝ එහා පැත්තට ගියොත් නම් ඉවරයි හොඳේ. අපේ අම්මලා ඉස්සර කිරි ගෝකුලින් පිරුවේ නැහැ මේ වයින් තමයි පෙරුවේ. මේ මේ මෙතන මේ මේක තියෙන කිරි එක කුලදිනද? පොල් කිරි. පොල් කිරි එක. පොල් කිරි. දැක්ක හනුවා පැත්තේ. හරි පොල් මැට් ටිකක් දන්නවා. නෑ නෑ බින්දිනවා එහුණා බා. බලාගෙන එහා පැත්තට යන්නේ බොහොමද? මෙහා මෙහාට වෙලා ඉඳපන් නිතරම. කදිරට කියන්නේ. කදිරට නම් කැලේ ඉතින්. මුරුංග හොද්ද. විතර තාම්බ ගන්න අලුත්ම ක්‍රමය. අරකට එක කුඩු වෙලානේ. මේ කැලේ මිරිස් එකක් තිබුණා. කට මේ කුඩු වෙලා දැන්නේ. කුඩු වැඩි දාන්න බෑනේ. වතුර දෙලා බරිසන් කරගන්න. අරකට අවු මිරිස් කරල් එතුට යවගෙන දාල කොට තක්කාලි ගෙඩිය. තක්කාලි ගෙඩිය අත්තා. තක්කාලි ගෙඩිය ඕන නම් පුච්චල දෙන්න පොඩ. පුච්චල දෙන්නොත් රසයි. රසයි දාලගම. ඉතින් අඟුරු යට තක්කාලි ගෙඩියත් පිච්චෙනවා. ඒ අතර අපි තක්කාලි ගෙඩියක් දාලා තියෙන පිච්චෙන්න. එතකොට තමයි ඒකේ රසය. දෙහි ඇඹුල් පොඩ්ඩක් දාගෙන මේ ටික කොටමු ගමු ඉස්සෙල්ලා. පියදෙන් මේක පොඩ හොදලක. දෙහියටයක් වැටෙන පීක අයින් කරන්න ඕනේ නැත්නම් කට සම්බෝලෙ තිත්ත රස එනවා. ඕගොල්ලෝ තක්කාලි ගෙඩිය පුච්චලා කට සම්බෝලෙකට දාලා බලන්න රස කොහොමද කියලා. කාලා බලන්න. මේ සම්බෝලෙ අප්ප කණායට තමයි රසවත්. මේ තියෙන අපේ කා කොටාගත්ත කට්ට සම්බෝලේ. කදිරගේ විටමල්. නෙයින් දෙක. කදිරයි විටමල්ල. අපිට ඉතින් බීඩියක් තමයි බොන්න වෙන්නේ නේ. මම ඉතින් විටපමන. කජු වෙන කදිර නිකන් එන ගමන් කන්නේ. ඒක ගෙනාවේ තව ඉස්සරහට තියෙනවා තව පොඩි වැඩ. ඒකට ගෙනාවේ නේ. ඒකට ගෙනා.
අදල ගිටමල්ල රෑන් රෑට තමයි විදින්නේ. නිින්ද යනකොට හොඳම බේතක් මේක. දත් මුල් පනෝ කනවට. ආ. ඩ්‍රයිවර් මහත්තුරු දන්නව මේකේ. ඒ ලගේ. ලගේ. අපේ කැට ඩ්‍රයිවිං කරන්න අනිවාර්යෙන් පිටකන් ඕන. ඒකට දුප්පුවට හදාගන්න. අර ඇතින් පේන ගම්මානේ ලයිට් අරේට අරේට හතර වටේම ගම්මානේ කරුණේ ලුඩි මොන කල්ලගෙන මොන පොළගේ ඇද්දද එනවද ඇඟ හීතල වෙන ඇඟ හීතල වෙන මූසල උලමගේ සද්දේ නැගිටලා පොඩි ලයින් එකක් දුන්නම් උකට නොටික් ගා සද්දේ ඉතින් TikTok live එකකුත් යනවා එනවද මේ ඇඟ හීතල වෙලා යන මූසල මූසල උලමගේ සද්දේ වෙයි කන්ද පාමුල ඇහේ කන්ද පාමුල ඇහෙන්නේ ගලුට රෙන්නේ ගලුට ගලුට රෙන් කෑ ගන්න බා. ඔහොම කියන්න. ඇහෙනවද? බල්ල බුරණ සද්දෙත් එක්ක ඈතින් මූසල උලමා කන්ද පාමුලන කන්ද පාමුලන කන්ද පාමුලන අපේ කදිර කියනවා කන්ද පාමුලන අයිය අයිය කන්ද පාමුලන ඔය යන්නන්නේ සමහර විට ඇවෙන්නේ නීඩි දින කන්ද මුදුනට අපි ලයිට් එක ඕෆ් කරලා පස්සේ ආදෙන්න ඉද දියෝ. අම් ලයිව් එක තියාගන්න ඕනේ. TikTok live එකත් බල. ඇහුණද? මූසල උලමගේ ඇඟ හීතල වෙන සද්දේ තමයි ඔය ඇහෙන්නේ. ඇහෙනවනේ මචං. කදිර දැකලා තියෙනවා. කදිර කියනවා අනිවාර්යෙන් මෙනෝලු. කදිර අනිවාර්යෙන් එන්න ඕන. අපි කදිර අනිවාර්යෙන් කියනවා උලමා රැට මේ ගලුවට එනවා කියලා. අපි දැන් රැකගෙන ඉන්නවා ඉතින්. ඔයාලා බලන්න. ආයි නමත් ලාංගිමු. ඔයාලට සද්ද ඇහෙනවා ඇති. කතා නොකර ඉන්න. දරබක්කේ ගහන සද්දෙකුත් ඇහෙනවා ගමේ කොහේ හරි කොල්ලු ටික සින්දු කියනවා. බල්ලෙක් කඩනවා. බල්ලු බුරණ සද්ද ඇහෙනව මීට විනාඩියකට විතර කලින් නරි රැලකගේ හූව ඊට විනාඩි 30කට විතර කලින් මූසල උලමගේ මහා අඳෝනාව වලහ බිඳිනවා මේ බොරු නෙවෙයි වලහ හරි ඌර හරි මේ මෙතන මේ යට ගහ බිඳින්න ගත්තා මේ TikTok live එකේ ඉන්න අපේ ආදරණීය අයිලන්ඩ් ෆිෂින් බලන සාක්ෂි live එක තියාගෙන ඉන්න යට බිඳින්න ගත්තා මේ තිබිනෝ බා පොරොන්දු මොකද
පලගගේ මුකුත් කියන්න බ ඔහු පෙන්න්න ඔක් පෙන්න්න කොහොම තියාගෙන ගහේ වත්තක ඉන්නව නම් ඉන්නේ කදිර කදිර පල්ලෙහාට එකක් ගහපන්කෝ අත්තියන්නේ ඔබ කියන්නේ මේ යට මේ බලහා ඉන්නවා කිව්වා අපි කිව්ව එකද? ඔව් යට එකද මෙතන එකද? යට අපි යනකොට ඒක නෙමෙයි බං. ඒක නෙමෙයි මේ ගහේ ඉති. ගහ බිනින්නේ නැහැ මචං මෙන්න මේ දෙගරාවෙන් බං. ඒක නෙමෙයි මචං මෙතන මං දුවේ මෙන්න මේක ෂුවර් කුටිය කියලා බං. මං කල්හෙට බයින්. මේ දාගනින් කො මේ කණ්ඩියක් තියෙනවා. ඕන්න තියෙන. ඈ? ලයිව් එක තියාගෙන ඉන්න. ලයිව් එක කොහොමද වරින් ඉන්නේ?